English with Nonis. Indefinite articles පාඩම්මාලාවේ දෙවෙනි පාඩම. A සහ an කොහොමද භාවිතා කරන්නේ කියන එක සම්බන්ධයෙන්. දැන් අපි මෙන්න මේ වචනය ගත්තොත් එimhe මේ mango කියන වචනය ඊට ඉස්සරෙන් a එකක් භාවිතා කරලා තිනවා. මොකද m කියන්නේ vowel එකක් නෙමෙයි. A E I O U කිය තමයි vowels වෙන්නේ. M කියන්නේ vowel එකක් නෙමෙයි. හැබැයි මෙන්න මේ වචනය ගත්තොත් MP3 player කිව්වොත් එම an එකක් දානවා. An MP3 player. ඇයි එහෙම වෙන්නේ? The lament එක ප්‍රශ්නයක්. This is a mango. This is an MP3 player. එකට ඉගෙනගෙන තියෙන්නේ vowels આવොත් තමයි. ඒ කියන්නේ A E I O U කියන vowels આવොත් තමයි එකට an එකක් දාන්නේ. හැබැයි මෙතන තියෙන්නේ මේ M එකක්. MP3 කියන්නේ M එකක් තමයි තියෙන්නේ. හැබැයි an එකක් දාලා තිනවා. ඒ කොහොමද වෙන්නේ? අපි ඇත්තරම මේ වචන දෙකේ උච්චාරණය වන් බැලුවොත් එම මැංගෝ කියද්දි මැ කියන සවුන්ඩ් එක තමයි එන්නේ. හැබැයි MP3 කියලා කියද්දි ඒ කියන සවුන්ඩ් එකෙන් තමයි එන්නේ. ඒ කියන සවුන්ඩ් එක හෝල් සවුන්ඩ් එක. අනේ ඒ හන්ද තමයි an එකක් මෙතනට භාවිතා වෙලා තියෙන්නේ. එතකොට ළමයෙකුට සාමාන්‍ය මේක ඉගෙන ගන්නකොට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. එහෙනම් මම පොඩි ලේසි ක්‍රමයක් කියන්නම් මේ කොහොමද අපි යොදාගන්නේ කියලා. ළමෙක් කල්පනා කළ යුත්තේ මෙන්න මේ ශබ්ද තුන. වචනේ නෙමෙයි අකුර භාවිතා වෙනවා නම් මෙන්න මේ ශබ්ද තුන. A E A කියන ශබ්ද තුන. අපි බලමු. දැන් මේ පළවෙනි වචනේ X-ray. X-ray කියන වචනේ ගත්තකම ඒකේ ශබ්දය ගත්තකම X කියලා තමයි මුලින් පටන් ගන්න. ඒතර A කියන සවුන්ඩ් එකෙන් තමයි මේක පටන් ගන්න. ඒතර A කියන සවුන්ඩ් එකෙන් නම් පටන් ගන්න අනිවාර්යයෙන්ම එන්න ඕනි an එකක්. an x-ray. ඒ වගේම බලමු තව වචනයක්. email. email කියලා කියන්නේ e කියන සවුන්ඩ් එක තමයි එන්නේ. ඒතර e කියන සවුන්ඩ් එක આવොත් එමේ e අකුරෙන් පටන් ගද්ද අරගෙන e කියන සවුන්ඩ් එක නම් එන්නේ. ඒතර අපි දාන්න ඕනි an එක. දැන් මේ කතා කරන්නේ මේ අකුර වලින් පටන් ගන්න වචන ගැන නෙමෙයි ඒ අකුරු ගැන. ඒ අකුර ඒ කියන්නේ x කියන අකුර තමයි ප්‍රොනවුන්ස් වෙන්නේ පළවෙනි එකේ. දෙවෙනි එකෙත් e කියන අකුර තමයි ප්‍රොනවුන්ස් වෙන්නේ. අයි වල් මේ තව එකක්. R-rated movie. R කියලා කියද්දි a කියන සවුන්ඩ් එක තමයි එන්නේ. ඒතර අනිවාර්යෙන් එන්න ඕනි an R-rated movie. දැන් මන R කියන අකුර ගත්තකම අකුර නම් ශබ්ද වෙන්නේ අපි an එකක් දානවා. මේ උදාහරණයක් වශයෙන් reason කියලා ගත්තොත් එම R කියන අකුර නෙමෙයි ශබ්ද වෙන්නේ. R කියන අකුරෙන් පටන් ගත්ත වචනය reason, re, රියන්න තමයි ශබ්ද වෙන්නේ. එතකොට a reason. එතකොට an reason නෙමෙයි. නමුත් දැන් R කියන අකුර නම් ශබ්ද වෙන්නේ. එතකොට ශබ්දේ පටන් ගන්නෙ a කියලා. එහෙනම් අපිට දාන්න වෙනවා an එකක්. an R-rated movie. තාග බලමු. HB pencil. දැන් HB pencil කියලා කියද්දි H කියලා කියන්නේ a sound එක තමයි මුලින්ම එන්නේ. ඒතර a සවුන්ඩ් එක නම් මුලින්ම එන්නේ අපිට අනිවාර්යෙන් භාවිතා කරන්න දෙනවා an එක. ඊට මම හිතන්නේ දැන් ඔකට නීතිය පැහැදිලි වෙනවා ඇති. a e a කියන සවුන්ඩ් එකෙන් අකුරක් පටන් ගත්තොත් ඒ අකුර ශබ්ද වෙන වචනයක් නම් අපිට අනිවාර්යෙන් ඊට ඉස්සරහින් an එකක් භාවිතා කරන්න සිද්ධ වෙනවා. තව වචනයක් බලමු. c class bench එක. ඊට c කියන එක C කියන වචනේ අකුර භාවිත කරලා තිබුණාට C කියන શબ્දයක් තියෙනවා. හැබැයි C කියන શબ્දය අර මං කියපු vowel શબ્ද වලට අදාළ වෙන්නේ නැහැ. එහෙනම් මොකද්ද භාවිත කරන්න අනිවාර්යෙන්? A එකක්. එහෙනම් මේ වගේම තවත් පාඩමකින් ඔබ හමුවනතුරු දැන්ට සමු ගන්නවා. Bye for now.